සුභවාදී ජීවිතයකට සුභ ටීවි ඉතින් අදත් අපි එක්වී සිටින්නේ තම දේශපාලන ජීවිතයේදී අභියෝග රැසකට මුහුණ දුන් තවත් කාන්තාවක් සමගයි. මේ තමයි කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීනි කුමාරි පතිරගේ මහත්මිය. ඉතින් ඔබතුමියගෙන් අපි අහනවා තම දේශපාලන ජීවිතයේදී ඔබතුමිය මුහුණ දුන් අභියෝග අවස්ථාව. කාන්තාවක් වීමම මං හිතන්නේ අභියෝගයක් කියලා කියන සමාජයේ මතයක් තියෙනවා. නමුත් මම ඒ අභියෝගය ජයගත්තා කියලා මට ආත්ම තෘප්තියක් තියෙනවා. හැබැයි මට නාම යෝජනා ලබා දීමේදී මං නියෝජනය කරපු පක්ෂය තුළ කාන්තාවන් මට නිନ୍ଦා අපහාස කරා. හැබැයි මම නොසලී මගේ ඒ අභිප්‍රාය කරා මම එක එල්ලේ හඹා ගියා. අද මම යම්කිසි ස්ථාවරයකට ඇවිල්ලා තිනෝ දේශපාලන වශයෙන් මට නිନ୍ଦා අපහාස කරපු හැම දෙනාම අද නැවත වතාවක් පෙරලා මට ඒ වෙනුවෙන් ප්‍රශංසා කරනවා. නිନ୍ଦා අපහාස සියල්ල විඳගනිමින් ඇයි ඉදිරියට ගොස් තියෙනවා. ඒ වගේම තවත් අවස්ථාවක් කාන්තාවන් මං හිතන්නේ 125 කෝටාව නිසා එකතු කරගත්ත කාන්තාවන් වෙනුවෙන් මම නියෝජනය කරන සභාව තුළ මම කාන්තාවන් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ දන්නේ අනිත් කාන්තාවන්ම පෙරමුණට ඇවිල්ලා අනිකුත් අයවත් ඒ සඳහා පොළඹවාගෙන උසිගන්වාගෙන මම කරන්න හදපු වැඩේ ඒක කඩා කප්පල් කරත් මම ඒක අභියෝගයේ පසෙක බාර අරගෙන මම එවැනිම වැඩසටහන් දිගින් දිගටම මගේ ජනතාව වෙනුවෙන් මම අද වෙනකොටත් ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නවා. තවත් එවැනිම අවස්ථාවක් කිව්වොත් මම දේශපාලනයට පිවිසෙන්න ඉස්සෙල්ලා මම රැකියාවක් කරා. මම ඒ රැකියාව කරේ බොහොම අවංක චේතනාවෙන්. මම කිසිදු වංචා දූෂණයකට කිසි හැම වෙලේම ආයතනය තුළ හඬක් නගපු මාව නිස්කාරණයේ දේශපාලනය නිසා මෙන්ම දේශපාලන යාන්ත්‍රණයේ එක් හසුරෝපු අය නිසාම මගේ රැකියාව අහිමි කරලා මාව මට ගෙදර යන තත්ත්වය උදා කරපු දවසේ මම බොහොම කනගාටුවෙන් ගියා. නමුත් මම ඒකෙන් ලොකු පන්නරයක් ගත්තා. සියලු අභියෝග හමුවෙන් නොසලී හිටින්නට ශක්තිය ධෛර්යය ගත්තා. මෙවැනිම තවත් දේශපාලන චරිතයක් නැවත අප වැඩසටහනේ සමගින් එකතු වන්නේ